සතරදහම් වෙලා ඉන්නේ මගේ ස්වාමි පුරුෂයා මදුෂ්ක. එයා 2013 සැප්තැම්බර් 2 වෙනිදා එයාගේ යාළුව දෙන්නෙක් එක්ක අනුරාධපුරයේදී පොලිසියෙන් කියලා ඇවිල්ලා එයාලා සුදු වාහනයකින් ඇවිල්ලා හෑන්ඩ්කප් දාලා පැහැර ගන්නවා. ඒ වෙනකොට මම මාස 6ක ගැබිනියා. ඊයින් පස්සේ පැහැදිලිවම මම දන්නවා මේ කෝටාබේගේ මේ සුදු ඈන් පීඩාවට තමයි මගේ මදුෂ්ක මේ ගොදුරුනේ. එයින් පස්සේ මේ දිගින් දිගටම මම අහන්නේ මේ ඇයි මෙහෙම කරේ, මොකටද එයාව පැහැරගත්තේ කියන එක මම අහනවා. හේතුවක් නැතුව මේ කඩේ ගිහිල්ලා එයා මරලා නෙමෙයි, මම මේ මමත් මේ රටේ පුරවැසියෙක්, මට අයිතියක් තියෙනවා මගේ මහත්තයව ගැන හොයන්න, මට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මේ දරුව ගැන කතා කරන්න. මම දැන් අවුරුද්දකට කලින් ඇවිල්ලා මේ UN එක ගාවට ඇවිල්ලා මම ලිපියක් පාර දුන්නා. දිගින් දිගටම නොයෙකුත් සංවිධාන වලින් දුත් ඉල්ලීම් කරා මට මේ මට සහ මේ සියලු මේ අතුරුදහන් වුවන්ගේ මේ ගැන සොයා බලලා මේකට පරීක්ෂණ කටයුතු කරන්න කියලා. නමුත් මේ තවම කිසිම තැනකින් ඇත්තටම මේ මට මේ සාධාරණයක් මට සහ සියලු අතුරුදහන් වුවන්ට මේ සාධාරණයක් යුක්ති ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා මම පළමුවම මේ ජාත්‍යන්තරයේ අවධානය මේ බලාපොරොත්තු වෙනවා, ඉල්ලනවා මේ ජාත්‍යන්තරයේ අවධානය යොමු වේ කියලා හිතනවා මේ පරීක්ෂණ කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා. මේ හේතුව මොකද, මේ අපේ රටේ ගැන කිසිම විශ්වාසයක් නැහැ මට, මේ වගේ පැහැදිලි උත්තර ලැබෙන්නේ නැහැ. මෙයාලා තනිකර කඩේ යන්නේ හොර වැඩ කරන්නේ, නැත්නම් අපි වගේ අය මේ පාරට ඇවිල්ලා මෙහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ. මම මගේ මහත්තයා හිටියනම් ඇත්තටම මගේ මේ දරුව දෙන්න එක්ක පාරට එන්න ඕනේ නැහැ. මම අද ආවේ මේ මගේ මහත්තයාව පැහැරගත්තු නිසා. ඉතින් පැහැරගත්තේ නැත්නම් මම ඇවිල්ලා මෙහෙම වදයක් කළා කෑ ගහන්න ඉන්නේ නැහැ. අම්මා කෙනෙක් හැටියට අද අපේ රටේ ඕනේ තරම් අම්මලාට මේ දරුවෝ අනාථ වෙලා ඉන්නවා, නැති වෙලා ඉන්නවා, දරුවෝ ඔක්කොම අතුරුදහන් වෙච්ච අය ඕනේ තරම් ඉන්නවා. ඉතින් යාළට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. යුක්තිය එනකම්, යුක්තිය සාධාරණ ඉෂ්ට වෙනකම් මේ දරුව දෙන්නත් එක්ක මට හැකිතාක් මං යුක්තිය සොයමින් ගමන යනවා. ඒ වගේ ආණ්ඩුවක්, ඒ වගේ පාලනයක්, දේශපාලනයක් ඇති වෙන්න ඕනේ කියන එකට